අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත කොවිඩ් ආසාදිතයෙකු හමු වීමත් සමගම කොළඹ මධ්‍යම තැපැල් හෝමාරුව වසා තමයි මහනුවර පූජා පිටියේ සහ ඇහැලියගොඩ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි තව ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිවතට මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලින්ගෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි. නිසි සෞඛ්‍ය නීති අඛණ්ඩව අනුගමනය කරන්න සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි. ඉන්දියා විදේශ කටයුතු ඇමති ජනපති හමු වෙයි. නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විදේශ ආයතනයකට පැවරීමට තීරණය කර නැහැ. අගමැති පාර්ලිමේන්තුවේදී කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව මේ වන විට 45,726 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර කොවිඩ් ආසාදිතයෙකු හමු වීමත් සමග කොළඹ මධ්‍යම තැපැල් හෝමාරුවේ කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව මේ වන විට 45,726 දක්වා ඉහළ ගොස් ඇති අතර කොවිඩ් ආසාදනය හමුවේ මිය ගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ පූජා පිටිය පොලිස් පසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ ඇහැලියගොඩ පොලිස් පසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද උදෑසන සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලැබුවා. මෙතෙක් හුදකලා නිදහස් කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ ඊයේ දිනේදී බස්නාහිර පළාත ආශ්‍රිතව විශේෂම හිමක් ක්‍රියාත්මක කළා මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කිරීමත් එවැගේම ඔවුන් එසේ අනාරක්ෂිත ආකාරයට හැසිරීම මගින් මෙම රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හෝ PCR පරීක්ෂාව සිදු කිරීම සඳහා බස්නාහිර පළාතේ කොළඹ මීගමුව ගම්පහ කලුතර පානදුර නුගේගොඩ ආදී ප්‍රදේශ ගණනාවක මේ ආකාරයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා මෙසේ පරීක්ෂණ සිදු කරන ලද මුළු සංඛ්‍යාව 1060ක් පමණ වෙනවා ඒ අයගෙන් 550 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර තිබෙනවා මේ 550 දෙනා අතරින් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා ඒ වගේම 510ක් සඳහා PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා තවදුරටත් අද දිනේ නිරන්තරයෙන් බස්නාහිර පළාත තුල මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අදාළව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සිදු කරනු ලබනවා මේ අතර වවුනියාව පට්ටාංචි චෝර් ගම්මානයේ එකම පවුලේ පුද්ගලයන් 5 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා මේ හමුවේ ගම්මානයේ පවුල් 938කට අයත් පුද්ගලයන් 478 දෙනෙකු ජීවත් වන ප්‍රදේශයේ හුදකලා කොට PCR පරීක්ෂණ සිදු කරන බව වවුනියාව මහජන සෞඛ්‍ය ක්ෂක කාර්යාලය සඳහන් කළා. මේ අතර අවිසාවෙල්ල පුවක් පිටිය ඒල්ස්ටන් වත්ත ප්‍රදේශයේ පුද්ගලින් 125 දෙනෙකුගෙන් සිදු කළ අහඹු PCR පරීක්ෂණවලදී පුද්ගලින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා. මේ හමුවේ ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයින් 54 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා. මඩකලපුව දිස්ත්‍රික්කයේද ඊයේ සිදු කරන ලද ඇන්ටිජන් සහ PCR පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන් පෞද්ගලික බැංකු නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. ඕනම ස්ථානයක යම් ආකාරයක මෙම වෛරසයේ ශරීරගත වූ පුද්ගලයෙක් සිටීමේ හැකියාවක් තියෙනවා. මේ හමුවන සෑම රෝගියෙකුගේම ආශ්‍රිතයින් ගැන හොයලා බලනකොට දිවයින පුරාම මේ ආශ්‍රිතයින් ඉඳලා තියෙනවා. ඒ අයගෙන් විශාල සංඛ්‍යාවක් පසුව PCR පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ වලින් ඒගොල්ලන්ව රෝගීන් ලෙස හඳුනා ගන්නවා. එහින් අපිට ගම්ම්‍ය වන අදහස තමයි මේ උද්ගලයන් දිවයිනේ ඕනම තැනක
ඉන්න ඉඩ තියෙනවා ප්‍රධානම දේ තමයි අපිට මේ වෙනකොටත් වැළඳිලා තියෙනවා කියලා අපි දන්නේ නැහැ ඒ නිසා අපෙන් තවත් කෙනෙකුට මේ රෝගයේ බෝ වීමේ ආම කිරීම සඳහා අපි මුවාවරණයක් පැලඳ සිටීම සහ අනිකුත් සෞඛ්‍ය පුරුදු විශේෂයෙන්ම බ්‍රස්තභාවය ජනයා ගැවෙන ස්ථානවල අනවශ්‍ය ලෙස යෑමෙන් වැළකී සිටීම වගේ දේවල් හරහා අන්නයට නොදැනුවත්ව බෝ වීම නවත්ත ගන්න පුළුවන් ඒ වගේම තමයි අපි යන ස්ථානයක අපි නොදැනුවත්ව මේ රෝගය අපිට බෝ වීමේ හැකියාවක් තිබෙන නිසා මුව ආවරණය නිවැරදිව හැකිය හැම අවස්ථාවකම පැලඳ සිටීමත් නිතර අතසේදීමත් කියන දේ නිසි පරිදි කිරීම ඉතාම වැදගත් වෙනවා එහෙම නොවුනොත් අපිට ඉදිරියේදී මීටත් වඩා මේ රෝගීන් හමු වීමේ හැකියාව තියෙනවා ඒ නිසා මේ සෞඛ්‍ය පුරුදු වලට පරිමේයෙන් අනුගත වී කටයුතු කරන්න බොහෝ ස්ථානවලදී නිසි පරිදි මුවාවරණ පැලඳීම අපි දකින්නේ නැහැ මගතොටේදී සමහර වෙලාවට කිසිම විදිහක මුවාවරණ පැලඳන්නේ නැතුව යන අය ඉන්නවා ඒ වගේම සමහර වෙලාවට නිකටෙන් පල්ලහැට මුවාවරණ දාගෙන නාසය සහ මුව නිරාවරණය කරගෙන යන අය අපි දකිනවා මේ ඉතාම නොකල යුතු දෙයක් මේ තුලින් අපිට කොවිඩ් 19 වසංගතය පාලනය කරන්න බෑ ඉතින් ඒ නිසා යම් කිසි විදිහකින් නිරෝධායන පනත යටතේදී ඒ වගේ මේ නිරෝධායන නීති උල්ලංඝනය කරන කෙනෙකුට එරෙහිව නීති කටයුතු කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් මුණ ගැහෙනවා නම් මේ සමාජයේදී මුවාවරණයක් නිසි පරිදි පලඳින්නේ නැතුව ඔබට අයිතියක් තියෙනවා ඒ ඔහුට හෝ එයට පෙන්වා දෙන්න ඒ වගේම ඒට විරුද්ධතාවය දක්වන්න අපි සමහර විට කොවිඩ් 19 ආසාදිතෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට හමු වෙන ආගන්තුකයා සමහර විට හැමදාම හමු වෙන පුද්ගලයා වෙන්න පුළුවන් කාර්යාලයකදී කොහේදී හරි මගතොටේදී ඔහු හෝ එය කොවිඩ් 19 ආසාදිතෙක් රෝග ලක්ෂණ නැති වුණාට ඒ නිසා තමුන්ට මේ රෝගයේ සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් එතනින් තමුන් ගෙදරට මේ රෝගය ගෙනියන්න පුළුවන් කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පරියන්තය සම්පූර්ණම හෝ අර්ථ වශයෙන් විදේශීය ආයතනයක් වෙත පැවරීම හෝ එහි කළමනාකාරීත්වය බාර දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් කොවිඩ් වසංගතය නිසා 2020 වසරේ මාර්තු අවසානයේදී ලංකාව පූර්ණ අඟුළු දමාතු. ඉන්පසු මැයි මාස වෙන විට ක්‍රමක්‍රමයෙන් ඉවත් කළාද ඔක්තෝබර් මාස අගභාගයේදී නුවන්ගොඩ සහ පෑලියගොඩ ප්‍රධාන පොකුරු සඳුරාගත් පසු ප්‍රාදේශීය වශයෙන් සීමා කිරීම ක්‍රියාත්මක වුණා. වෙනුවෙන් වශයෙන් ඒ කාල පරිච්ඡේදය තුළ එක් එක් මාසයකට අදාළව වැඩබදු ආනයන බදු බල්බදු සිසු බදු එක්සයිස් බදු ආදායම් බදු ජීඑස්ටී බදු එන්විටී බද්ද ෆ්‍රී බදු යන බදු වර්ගයන් හි අග වෙනුවෙන් වශයෙන් එනවා. එක ලෙස ආපාගත කරමු. 19 දෙසැම්බර් සිට 2020 සැප්තැම්බර් දක්වා කාලය තුළ ආදායම් වියදම් ප්‍රධාන සංවර්ධන ශ්‍රේෂ්ඨවල ප්‍රතිපත්ති අපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික උපකරණ හා විශේෂී අවස්ථාවයන් මත පමණක් විදේශ ණය ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම අයවැයෙහි ප්‍රධාන වශයෙන් දේශීය ණය ගැනීම මගින් මුල්ගිරණය කර ඇති බව සභාවට කියන්න කැමැති. එනෝ එම කාලය තුළ ආදායම් වියදම් හිඟේ පියවා ගත හැමුණු තුන ලෙස සභාගත කරමි. අදාළ ඉලක්කම් පිළිබඳ ₹1,593,000 මේ ආකාරයටම 2021 ආදායම් වියදම් පියවන්නේ යන්නේ කියන එකත් දැනගන්න කැමතියි. මහ බැංකුව ප්‍රකාශ කළා ඍණ 3.9 කියලා 2020 වර්ෂයේ වර්ධන වේග. නමුත් මේ පළවෙනි මාස 9 ඍණ 5.3යි. නිවැරදි සංඛ්‍යාලීකරණ ලබා දීමට ඔබතුමා මුදල් ඇමතුමා හැටියට අග්‍රාමාත්‍යතුමා හැටියට ගන්න පියවර මොකක්ද කියන එකත් දැනගන්න කැමතියි. 2019 වසර වෙනුවෙන් පසුගිය රජය බලාපොරොත්තු වුණා රුපියල් බිලියන 2200ක ආදායම් ඒරට අපිට පෙනී ගියා ඒ ආදායම 2200ක් කියලා අර්ථ පුරෝගතනේ කෙරුවට ඒ ආදායම ලබා ගන්නට ඒ ආයතන බැරි වුණා. ඉතින් අලුත් ජනාධිපතිතුමා පත් වුණාම එතුමාට සිදු වුණා මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරලා ඇයි මේ තත්ත්වය සිදු වුණේ කියන ඒ තීරණය ලබා ගැනීමට. ඒ බදු ප්‍රමාණය අඩු කිරීම කෙරුවේ නැවත වර ආර්ථිකයේ පණ ගැන්වීමට. ආර්ථිකයේ පණ ගැන්වීම සිදු වෙන ගමන්ම අපිට කොවිඩ් වසංගතය සිදු වුණා. ඒ නිසා ලෝකෙම ලොක්ඩවුන් එකකට ගියා. ලොක්ඩවුන් එක අපි වෙනස් කරපු ගමන්ම යහපාලන රජයේ තිබිච්ච වෙලා ආර්ථික වර්ධනයක් තුන්වෙනි කාර්තේ සිදු වුණා. අපේ රටට උහුලන්න බැරි වෙන තරමට වගේ පිට රටින් මුදල් ලබා ගත්ත පසුගිය රජය. ඒ නිසා තමයි අපිට ප්‍රතිපත්තියක් හැටියට මේ තත්ත්වය රිවර්ස් කිරීමට වෙනස් කිරීමට කටයුතු කරන්න සිදු වුණා. අපි දැන් දේශීය පාර්ශ්ව වෙලින් ණය ගැනීමට කටයුතු කරනවා. විදේශීය පාර්ශ්වයන් අපි අඩු කරලා තියෙනවා. මේ යහපාලන ආණ්ඩුව ගත්ත ණයවලින් 174ක් වැය වුණේ ඊට කලින් ලබාගත් විදේශ ණය පියවීම. Standing orders at
ඔබතුමාගේ අවධානය යොමු කරනවා. එතුමන දීලා ඉන්න වෙන මයික් එක. මේ උදේ අහන ප්‍රශ්නේ රටටම වැදගත් ප්‍රශ්නයක්. මේ ස්ථාවර නියෝගය පිළිබඳ අකුල්ලටක වැරදි. ආණ්ඩුව පළවෙනි මාසෙම බිලියන 800ක් නැති කරගත්තා. බදු සහන දීලා. පොයින්ට් ෆෝඩර් සර්, පොයින්ට් ෆෝඩර්. මෙතුමත් කතා පාත් ගන්න අරගෙන. ගරු කතානායකතුමෝ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. පක්ෂ නායක රැස්වීම ගත්ත තීන්දුව. මේ කිරියල් හිටපු ඇමතිතුමාම තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වේ හරියට ස්ටෑන්ඩින් ඕඩර්ස් ඔබතුමාට කරන්නත් ලේකම්තුමාටත් ආවාද කියලා. ස්ටෑන්ඩින් ඕඩර්ස් වල අනුව අපි යනවනම් අපි ඒ විදිහට නැත්නම් පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ කියලා ඔබතුමාම තමයි ආවාද කරුවේ දැන්. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා ස්ථාවර නියෝග අනුව සභාව ගෙනියන එක වැදගත් කියලා. මමත් හිතනවා වැදගත්. ඒ නිසා මේ ප්‍රශ්නෙට ගරු අගමැතිතුමාම උත්තර දෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියානු කලාපයේ වේගයෙන්ම වර්ධනය වන නාවික ගමනාගමන කේන්ද්‍රයක් වන කොළඹ වරාය. මෙම නැගෙනහිර ජැටියේ 100% පූර්ණයි 30 කළමනාකරණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගන්නා බවට සහතිකයක් මෙම පාර්ලිමේන්තුවට ලබා දිය හැකිද? ගරු කතානායකතුමනි කොළඹ වරාය අප රටේ සංවර්ධන සඳහිත වැදගත් කේන්ද්‍රස්ථානයක් බව අවුරුදු ගන්නවා. ගරු කතානායකතුමනි අප රජයේ විසින් මෙම නැගෙනහිර ජැටියේ කළමනා කරන හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කරනු නොමැත. පරණ ගිවිසුම මත සිටමින් මේ නව ගිවිසුමට යනවා කියන එක තර්කයක් නොවේ. මොකද නව ගිවිසුමම ඇවිල්ලා පරණ ගිවිසුමට වෙනස් ගිවිසුම. ඔබතුමා ඉදිරිපත් කළේ මේ ගිවිසුම එච්චර අපි එපමණ ගණන් නොගත යුතුයි කියන මට්ටමින් තමයි ඔබතුමා ඉදිරිපත් කළේ. මේක රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් අස්සම් කරා. එක ගිවිසුමක් අස්සම් කරනවා මලික් සමරවික්‍රම ඇමතිවරයා. දෙවනි ගිවිසුම අස්සම් කරනවා ඉන්දියානු රජය, ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය. ලංකා දේශපාලන ඉතිහාසයේ එකම ගිවිසුම තමයි මේ ගිවිසුම දින වකවානුවක් නොමැතිව අස්සම් කරපු බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මම බොහොම පැහැදිලිව දැනුම් දීමක් කරනවා. යහපාලන ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ග නිසා අපිට වරාය ගෙනියන්න බැරිකමක් තියෙනවා කියන එකත් පැහැදිලිව මතක් කරන්න ඕන. අවසන් වාක්‍ය ඔච්චර ප්‍රමාදුණියයි කියලා මම බලාගෙන හිටියි. පුරුදු එක. මේ ආයෝජන මුවාවෙන් නැගෙනහිර පර්යන්තී 49ක කොට එම සමාගමට පවරා දෙනවද? කළමනාකරණය එම සමාගමට ලබා දීම සඳහා කටයුතු කරනවද කියලා ගරු අගමැතිතුමාගෙන් දැනගන්න කැමතියි. බනිස් ගෙඩි හරින කෙසල් ගෙඩියක් මට දෙන්න බෑ. ඒ නිසා මම දෙන්නේ ඇත්ත ඇතිසැටියෙන් දෙන පිළිතුර. දිවයිනට පැමිණ සිටින ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවයිනට පැමිණ සිටින ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය අනුව දෙරට අතර මිත්‍රත්වය තරකර ගැනීම මෙන්ම දීපාර්ශික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතයි. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිය නිල සංචාරය නිමාවීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවීමට නියමිතව තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ඊයේ පස්වරුවේ පැමිණි ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා එරට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා. විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුද පැමිණ තිබුණා. පසුගිය යහපාලන රජය රටේ සංවර්ධනය පසක තබා රාජ්‍ය දේපළ සහ ජනතාව සතු දේපළ සොරකම් කළ රජයක් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේව මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. එදා තිබුණ දූෂණය අද නැහැ. අද අත් වශයෙන්ම කියනවා නම් අවුරුද්දකට වැඩි කාල සීමාව තුළ මේ රජය සංසන්දනය කරලා බලන්න යහපාලන ආණ්ඩුවත් එක්ක 2005 බලයට ආපු යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ මාස දෙකක් ගියේ නැහැ මහ බැඳුම් කරමංගොල්ලේ පටන් ගත්තා. එදා ඉඳන් පළවෙනි වසර තුලම මොනතරම් චෝදනා අපිට අහන්න ලැබුණද රජයේ ඇමතිවරු ගැනම නම් වශයෙන් පුද්ගලික මහ බැඳුම් කරමංගොල්ලේ විතරක් නෙමෙයි මහ පොළ මංගොල්ලේ, ගල්ලඟුරු මංගොල්ලේ, තඹ මංගොල්ලේ හැම තැනින්ම හොරකම තමයි අපිට අහන්න ලැබුණේ. නෝත් අද වගේ දෙයක් නෙමෙයි. අද ඉහළම මට්ටමේ ආදර්ශ සභාවල තියෙන ජනාධිපතිතුමාගේ ආරම්භ වෙලා ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට් ඇමතිවරු, රාජ්‍යමතිවරු, දේශපාලන අධිකාරියෝ අද ආදර්ශ සභාවල තියෙනවා. අද මේ රට පිරිසුදුව පාලනය වෙනවා කියලා කිසිම කෙනෙකුට ඍජුව චෝදනාවක් එල්ලෙලා නැහැ දූෂණ වංචාව සම්බන්ධයෙන් මේ වසරක කාලය තුල. අපි ඒක පල්ලයටම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. තම භූමියට ඇලුම් කරන සෞන්දර්යාත්මක චින්තනීය දරුවෙකු බිහි කිරීම සඳහා වත්මන් අධ්‍යාපන ක්‍රමය සමත් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විවිධ චෝදනා තියෙනවා. මේ ආණ්ඩුව ආපු වෙලේ ඉඳලා වනය විනාශ කරනවා.
නෝවුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන භගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ වතුකම් කරුවන් පිරිසක් වැඩ වර්ජනයක යෙදමින් විරෝධතාවේ නිරත වුණා. ඒ භගවන්තලාව ආර්යපුර සහ සිරිපුර ගම්මානවල පදිංචි කරුවන් දිනපතා ඔවුන් විසින් නිවාසවල බැහැර කරන කැලිකසල සහ ඝන අපද්‍රව්‍ය තේවත්තට බැහැර කිරීම හේතුවෙන් තේවත්තේ වැඩ කිරීමට නොහැකි බව පවසමින් මඩකලපුව ගඟබඩ ඇල මාර්ගයක ඉසන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර එම පුද්ගලයාගේ මල සිරුර අදාළ ඇල මාර්ගයේ හිම තිබියදී සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මඩකලපුව කුමාරපුරම් පුන්නචෝලයි ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි 2 රුපියෙකු බවයි මඩකලපුව පොලිසිය සඳහන් කළේ. නීති විරෝධී ලෙස ආනයනය කරන ලද කහතොගයක් සමග පුද්ගලින් දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර පොලිසිය විසින් සිදු කළ විශේෂ වැටලීමකදී හැටන් පොලිස් වසමට අයත් ලෙදන් මල්බ්‍රෝ කොටසේ අඩිපාරක් අසල හඳුන් දිවියෙකු මියගොස් සිටියේදී එම වතුයායේ වතුකම් කරුවන් විසින් හැටන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව හැටන් පොලිසිය විසින් මේ පිළිබඳ නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත දැනුම් දී තිබෙනවා. මියගොස් සිටි හඳුන් දිවියාගේ ගෙල ප්‍රදේශයේ සහ පසුපස ගාතේ තුවාල කිහිපයක් තිබූ බවත් මෙසේ මියගිය හඳුන් දිවියා මන්දකට හසු වී කඩාගෙන විත් ඒවත්තේදී මිය යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සෙසු ප්‍රදේශවල පසොරු එකින් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 බලගනිය ඊයේ සිය රිදී ජුබිලිය සමරනු ලැබුවා. වැලිකතරී සිංහයා නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 කෆීර් බලගණිය වසර 25ක් සපුරමින් සිය රිදී ජුබිලිය සමරනු ලැබුවා. ජනවාරි මස 5 වන දින ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ප්‍රහාරක ජෙට් යානාවන් 6ක් සහ වත්මන් ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාද ඇතුළුව ගුවන් නියමුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් මෙම අංක 10 කෆීර් බලගණය ආරම්භ වුණා. වත්මන් ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා මෙම බලගණයේ අනුදින නිලධාරියා වශයෙන්ද කටයුතු කර ඇති අතර මාතෘ භූමියේ ඒකීය භාවය සුරක්ෂිත කිරීම උදෙසා වර්ෂ ගණනාවක් මුළුල්ලේ අතිශයින් වැදගත් වූ ප්‍රහාරක මෙහෙයුම් රාශියක් සිදු කිරීමට සක්‍රීය දායකත්වය මෙම බලගණය වෙත ලබා දී තිබෙනවා. 1996 වසරේ සිට ගුවන් හමුදා සක්‍රීය සේවයට එක් වූ මෙම කෆීර් යානාවන් 2006 වසරේ ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුමේ නිමාව දක්වා අඛණ්ඩ වූ සේවයක් ලබා දෙමින් සිය වගකීම මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කිරීමට අප කැප වුණා. මෙම බලගණය සිය යානාවන් සතු ඉතා සියුම් භූමිගත ත්‍රස්තවාදී ඉලක්කයන් වෙත අති සාර්ථක අන්දමින් ප්‍රහාර එල්ල කිරීමේ සුවිශේෂී හැකියාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් 1996 වසරේ සිට 2009 වසර දක්වා ප්‍රහාරක මෙහෙයුම් 2500කට අධික ප්‍රමාණයක් සිදු කර තිබෙනවා.
එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත බම්මුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.